கருணாபாலித்து பின்னத்தின் பின்வத்தியனி அதமா விருது தாம் தேசனாவட்டு மாற்று காக்கிற கத்தி அங்குலி மாலு கதா புவத்து எகாயனா கிரீமட்டு பழமுயின் அப்ப துணுருவன் சரணயாம் சியலுதினாம அங்குலிமால கதாபூத்து சிரவணியக்கிறான்ட்டு சூதானாம் வின் நுவர தேவுரமையே புதுஹிமி வாசனாங் அத்தரட்டு கொசொல் நிறிந்து ரஜகரின் தசதர்மின் ரட்ட வசியாட்டு கருணா குணையின் புதுஹிமி சுனிமல தர்மய தேசத்தி கரமின் தேமின் ராஜகம் நிறிந்துன் மாளிகை வாசத்தி புரோஹித்த பாமுனா பார்கவ ஓகே நாமய மகானிருந்துட்ட உபதேசம் தின எக்க ஓகே ரக்கியாவய கொசொல் நிறிந்து வெத்த புரோஹித்த பாமுனாவாத நக்கியூவிட்டு அசில்லக்கின் மகாராஜ துமா எய பிலிகான் வாய்க்கவிட்டு அப்பே காந்திமா சாந்தி நாயக் சௌனேதனகத் ததாகத சம்மா சம்புது அமாமேனியன் வான்ஸ் செவத்னுவர தேவுரமி வெடவசனா காலி செவத்னுவர பாலனியக்களி குரஜான் வான்சேகே அக்ர உபாசகவரேக்வன கொசுல் மகாராஜதுமா மே கொசுல் மகாராஜதுமாட்டு உபதேசத்தின் அனுசாசனா கரன்னி பார்கவ கியன அக்ர புரோஹித பமுனா மே பார்கவ பமுனா யம் தயக் குசல் மகாராஜதுமாட்ட கீவோத் ஏ எகசிதிம் பிலிகான்னவா எக் தவசக் குசல் மகாராஜதுமா மேம தர்சனயக் தக்கினவா எக் தினயக குசல் நிறிந்து யானாவே சத்த பின கொட்டு காசினயக் வகே மேமதையக் நிறிந்து நெத்தட் நிறிந்துங்கே மகுள் கடுவ திலிசேன பவதாக்கின்னேய முழு மதுரேம அத்தியாயுத திலிசேன பவ பெணின்னேய மகாராஜதுமா தெக்கா மகாராஜதுமாகே மகுள் கடுவ திலிசேனவா எவித்தராக்து ராஜ மாளிகாவித்தியன சியலும ஆயுது திலிசென்ன பட்டங்கத்தா அவியாயுத திலிசென்னட்ட ஹேத்துவ கிமதை பலன்னி அஹசன் குசே பாயா அத்தின கத்தருவ ஓகுதாக்கின்னி மந்தானி மகே தேவிட்ட அந்தே புதே குன்பிஹிவி இங்வாத் பார்கவ பமுனா ஹிட்டியே சத்துட்டு பத்வி பார்கவ பமுன பெலுவா நொகதமே ஆயுத திலிசென ஹேத்து பெலுவா அஹஸ்கு சதிசு நெகத்தருவா பாயலா
භාර්ගව බමුණ දැනගත්තා මන්තානි තමන්ගේ බැමිණියට ලක්ෂණ පුතෙක් බිහි වෙලා. භාර්ගව බමුණ පහුවෙනිද රාජමාලිගාවේ කුසල් මහරජතුමා හමු වෙලා මෙහෙම විස්තරයක් අහනවා. මහනිරිඳුනි සමාවෙන්න ඊයේ රෑ ඔබතුමාට බොහොම හොඳින් නිඳ ගියද පහදා දෙනු මැනමි මාට. භාර්ගව බමුණානනි ඔබ එනතුරු බල බලා උන්නි ඊයේ රෑ රජමැදුරේ මේ විදියට සිද්ධ වෙන්නි. සමාවෙන්න මහරජතුමනි, ඊය රාත්‍රියේ ඔබට හොඳින් නිඳ ගියාද? රජතුමා කියනව භාර්ගව බමුණානනි, ඔබ එනතුරා තමයි මමත් මග බල බලා උන්නු. මෙන්න මෙහෙම ඊයේ රාජමාලිගාවේ සියලු ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. මගේ මගුල් කඩුව දිලිසෙන්න පටන් ගත්තා. හේතුව කිමක්ද? භාර්ගව බමුණ සඟවන් නැතුව ඇත්ත සිදුවීම කියනවා. මහරජතුමනි, මගේ මන්තානි බැමිණියට පුතෙක් බිහි වෙලා. රජතුමා අහනවා, ඔබේ ඒ බිහි වුණ පුතා මොන වගේ අයෙක් වෙයිද? භාර්ගව බමුණ කියනවා, මහරජතුමනි කියන්න කනගාටුයි, ඔහු මෙහෙම කෙනෙක් වෙන්නේ. යන්න කනගාටුයි මහනිරිඳුනි ඔබතුමා වෙතට, අහන්න ඔහු හොරෙක් වෙනවා මිනිමරුවෙක් වේවි රටට. නැහැ කණ්ඩායම් ඔහුවට අනාගතේ ඇතිවෙන්නේ, ඔහු තනියෙන් තමයි මිනි මරමින් ජීවත් වෙන්නේ. පා ඔව්ව කිසි දිනයක නුවරින් පිට මං කරන්න, පපාසිනී ආදරයෙන් පුතාව රැක බලාගන්න. මහරජතුමනි, ඔහු අනාගතයේ මිනි මරුවෙක් වෙනවා, හොරෙක් වෙනවා. රජතුමා අහනවා, ඔහු කණ්ඩායම් ඇති කරගන්නවද? නෑ මහරජතුමනි, ඔහු තනියෙන් තමයි සියලු දේවල් කරන්නේ. ඔහු අපි රටින් පිටුවහල් කරමුද? සොල් මහරජතුමා කියනවා, එපා, ඔහු ආදරයෙන් රැක බලා ගන්න. ඔහුව හොඳ කෙනෙක් කරන්ට, කෙනෙකුට හිංසක නොවෙන්ට අහිංසක කියලා නාමේ තබමු. කුට හිංසක නොවෙන්න අහිංසක නම තබමු, රටටම සේවය කරන්න හොඳ පුරවැසියෙක් කරමු. ආදරබර තම පුතාට අහිංසක යන නම තැබුවා, ආදරයෙන් අහිංසක පුතු පණ වගේ ඇති දැඩි කෙරුවා. දැන් නාමයක් තැබුවා මේ පුතාට අහිංසක කියලා. මන්තානි බැමිණියත් භාර්ගව බමුණත් අහිංසක පුතාව ඇස් දෙක වගේ රැක බලා ගත්තා. දින සති මාස වර්ෂ ගණන් පසු වෙනවා. දින සති මාසද පසු වී වර්ෂ ගණන් ගෙවි ගොසින්, පස්සවුරුදු වයස වුණා අහිංසක පුතු වෙතට තොසින්. භාර්ගව බමුණත් මන්තානි බැමිණිත් හිතයි ඉතින්, ඉසපාමොක් ඇදුරු වෙතට පුතා බාර දෙමුකො ගොසින්. දින සති මාස වර්ෂ ගණන් පසු වෙලා අහිංසකට පස් අවුරුද්දක් වයස වුණා. භාර්ගව බමුණත් මන්තානි බැමිණියත් සාකච්ඡා කළා. දැන් පුතාගේ අනාගත දියුණුව උදෙසා ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ කරන්න ඕන. අපි තක්සලා පුරවරේ විසාපාමොක් ඇදුරුතුමාට පුතාව ගිහින් බාර දෙමු. මන්තානි බැමිණියත් භාර්ගව බමුණත් පස් අවුරුදු අහිංසක පුතාව එක් කරගෙන
தக்சலா புரவரே வித்தியானவா. தக்சல புரவரைய வித்தட்டு மீ தும்தினாவிலா லக்ஷன பொடி குமரு இதா குருவரையாட்டு பாரக்கலா சபா மொக் எதுரு வெத்தட்டு அயின்சக்கவ பாரதினவா யசகுணவாத் தெகுரு நெவத்து செவத் நுவர வெத்தட்டு இனவா தக்சலா புரவரேட்ட கொஸ் சாப்பா மொக் எதுரு துமாட்டு பஸ் அவுருது புத்தாவ பாரதீலா மந்தானி பெமினியத் பார்கவ பமுனத் நெவத் செவத் நுவரட்டாவா அஹிம்சக புத்தா குருவரையட்ட கீக்கருவி சில்ப சாஸ்திரி நிபுணவினவா குருவரையட்ட கீக்கருவி சில்ப சத்தர நிபுணவினவா கருணாவின் அஹிம்சகட்ட எதுரு துமா உகன்வனவா கடுவ துண்ண முகுர எல்ல சமக கனய உருணிய அடுவாக் நத கிசிதேக்கிங் ஐசக் தக்சயா உனிய அரகாத் தந்துண்ணங்கத்தட் இலக்கயட் விதினவாய வரதின்னே நத இல்லைய பலவேனி தனகன்னவாய அரகாத் தத் முகுரங்கத்தட் முகுரேந்தாஸ் கம்பானவா அரகாத் தத்ல அத்தட்டு ஓஹுதாஸ் கம் நித்திபானவா குருவரையட்ட கீக்கொருவீகன கண்ண அஹிம்சக்கு கடுவ துண்ண முகுர ஹெல்ல கணிய மேயாவுத பஹென்மதாஸ் கம் பெண்ணனவா துண்ண அத்தட கத்தத் எல்லேட்ட விதினவா முகுர அத்தட கத்தத் முகுரெந்தாஸ் கம் பெண்ணனவா கடுவ அத்தட கத்தத் எஹிமாய் கணே அத்தட கத்தத் எஹிமாய் ஓணம ஆவுதேக்கிங் தஸ்கம் பானவ அஹிம்சக்கு குருவரையத் அஹிம்சகட போம ஆதரை கருணாவாய் குமரு அஹிம்சக டிக டிக தருண வியட்ட பாத்த பண்ணி குமாரவரு அஹிம்சகட்டு சமவிட்ட இருஷாக்கு ராணி குருவரையாத் அஹிம்சகட்டு ஆதரையாக் தக்வாணி குருவரையா வடி சலக்கில்லாக் தெங் அப்பஹாட்டு நேனி தெங் அஹிம்சக தருணவியட்டு பார்த்தவுவா அனித் குமாரவரு அஹிம்சகட்டு இருஷாக்கிறான்ட்டவுனா குருவரையாத் ஆதரே அஹிம்சகட்டு குமாரவரு கதாவினவா மே அஹிம்சகெங் அபி பலிகாண்டோனு அஹிம்சகட்டு முகாக்கோ உகுலாக் அதின்டோனு மென்ன மிகம உபக்கிரமையாக் யுதனவா மித்தவரு நிதி சபாமொக் அப்பகே ஹொந்த எதுருத்துமா அஹிம்சகட்டு அப்பட்ட வடா எத்துமா ஆதரைய தமா ஏஹிந்தா அப்ப செமதின கண்டாயம் துணட்ட பெதி குருத்துமாட்ட பொரு கேலம் பவசமு அப்பி வெமின்லதி குருத்துமாகே தேவி சமக சபத கமக் திபினா பாவ ஒரு பவசமு குருவரையட்டு அப்ப கண்டாயம் எகத்துவ மித்தவருணி அப்பி கொட்டாஸ் துணக்கட்ட பெதிமு பலவினி கொடச கிஹில்லா குருவரையட்ட கியான்டோனு குரு தேவிய சமக அஹிம்சக்கு சம்பந்த கமக் தீனவா கியல பலவினி கண்டாயமக வட்டினி பிரி நொகாத்தோத் தேவினி கண்டாயம கியான்டோனு ஈலங்கட துங்கினி கண்டாயம கியான்டோன் மென்ன மிகம ரகாசா கச்சாவ கெதிலா பலவினி கண்டாயம கிஹில்லா விசாபாமு எதுரு துமாட்டு புரு கேலாங் கியனவ மிகம சில்ப
සතර නිපුන කරන ගුරු පියාණනි ඔබට රහසක් ඇත පවසන්නට ඔබට තිබෙන ආදරයට හොඳයි කියා අහිංසකව ඔබ ආදරින් පිළිගත්තට හැබැයි ඔබගේ දේවි සමග පෙම්බැඳුමක් ඇත ඇත්තට පිරිසට දොස් කියලා ඇදුරුතුමා එලව ගනි ඊළඟ කණ්ඩායම ගුරුතුමා ළඟට ළඟා උනි පළවෙනි කණ්ඩායම ගිහින් කියනවා නින්වත් ගුරු පියාණනි ඔබට රහසක් කියන්න තියෙනවා ඔබට තියෙන ආදරීට මොකක්ද රහස ඔබ අහිංසකට කොච්චර ආදරේ වුණත් ඔබේ දේවිය සමග අහිංසක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. සාපාමොක් ඇදුරුතුමා ඒ කණ්ඩායමට බැනලා එලව ගන්නවා. ඊළඟ දෙවෙනි කණ්ඩායම යනවා. ඇදුරු පියාණනි ඔබට ඇත දැන් රහසක් කියන්න. බොරුවක් නොව මෙය ඇත්ත කි ඔබතුමා පොඩියක් අහන්න. දෙවෙනි කණ්ඩායම ගිහිල්ලා කියනවා ගුරු පියාණනි ඔබට තියෙන ආදරයට කියන්නේ අහිංසක ඔබේ දේවිය සමග සම්බන්ධතාවයක් තියෙනවා ඒ අයවත් බැලලා ඉලව ගත්තා ඊළඟට තුන්වෙනි කණ්ඩායම යනවා තුන්වෙනි කණ්ඩායම තව දිනයක පැමිණෙනවා මෙන්න මෙහෙම ගුරුතුමාට බොරු බස් පවසනවා ගුරු දේවිය සා අයිංසක පිම්බැඳ ගත්ති බොරුවක් නොව මේ කතාවේ සත්‍යයක් ය ඇත්ති තුන්වෙනි කණ්ඩායම ඇවිත් කියනවා ගුරු පියාණනි රහසක් කියන්න තියෙනවා ඔබ ආදරයෙන් සලකන අයිංසක ඔබේ දේවිය සමග සම්බන්ධකමක් තියෙනවා මේක රහසක් වශයෙන් තියාගන්න මේ සත්‍යයක් බොරුවක් එහෙම නෙවෙයි තුන්වෙනි කණ්ඩායම මෙහෙම කියනකොට විසාපාමොක් ඇදුරුතුමා හිතුවා මේක සත්‍යයක් වින්ට උන හොඳයි එහෙමනම් මම අහිංසකට හොඳ පාඩමක් උගන්වන්නම් අහිංසක තරුණියව කැඳෙව්ව සාපාමොක් ඇදුරුතුමා මෙහෙම විස්තරයක් කියනවා කඩුව දුන්න මුගුරංගෙල්ල කණය හොඳට උරුමයි අඩුවක් නැහැ සියලු ශිල්ප පුතේ ඔබට උරුමයි දැම්මාගින් ඉගෙන ගත්ත පුතේ ඔබට ඇතිය ගුරු උපචාරය දක්වනු එයයි මිසිස් ගතිය අහිංසක පුතේ කඩුව දුන්න මුගුර හෙල්ල කණේ ඔබට දැන් හොඳට හුරුයි ඉගෙන ගත්ත ඇති දැන් ගුරු උපචාරයේ දක්වන්ට ඕන මොකක්ද ගුරුතුමනි මා කළ යුතු ඔබ ගුරු උපචාරයේ දක්වන්නේ මෙහෙම මිනිසුන් දහසක් මරලා එක ඇඟිල්ල බැගින් කපලා ඇඟිලි මල් මාලයක් එනත් දෙන්න මට අන්න ගුරුතුමාගේ වචනේ පිළිගත්තා අහිංසක මෙහෙම පිටත් වෙනවා කඩුව දුන්න හෙල්ල මුගුර කණය අතට ගන්නි ගුරු පියාගේ දෙපතුල වැඳ අහිංසක පිට වෙන්නි වාරේ යන අය අල්ලන් බෙල්ල කපා දාලා අහිංසක තරුණයා අයියෝ මිනි මරුවෙක් වීලා කඩුව දුන්න හෙල්ල මුගුර කණේ අතට ගත්ත අහිංසක ගුරු පියාගේ දෙපා වැඳලා ගමන ආරම්භ කළා. පාරේ යන අය අල්ලගෙන බෙල්ල කපා දානවා. දැන් අහිංසක මිනි මරුවෙක් වුණා. සිසු දරු කැල කිව්ව බොරුව ගුරුවරයා පිළි අරගෙන තරුණයෙක්ම මිනි මරුවෙක් කෙරුවා ගුරුතුමයම දින
ale taruna mahalukiyela hangumak ne ahinsakata ona kenek maranna oya adahas athi una hitata marapu ayage kapala angillak etanadi araganni pasuwata ganna wasita etanama dala yanni balanna සිසු පිරිස කියපු බොරුව පිළිගත්ත සාපාමොක් ඇදුරුතුමා අහිංසක තරුණයව මිනී මරුවෙක් කළා. බාල තරුණ මහලු කියලා වය සීමාවක් නැහැ. අහුවෙන කෙනාව මරනවා. ඔහුගෙන් ඇඟිල්ලක් කපලා අරගෙන පසුවට ගන්නවා කියලා හිතාගෙන එතනම දාලා යනවා. පසු වෙලා ඇවිත් බලනකොට මෙහෙම සිදුවෙලා පසුවට ඇවිදින් බැලුමම එයි දාලා ගිය ඇඟිල්ල ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කුණු වීලා සියල්ල තරුණ අහිංසක සිතනවා එක් දිනයක මේ විදියට ගුරුතුමාට ඇඟිලි දහක් ඕනෑගෙන ගොස් දීමට පහු වෙලා ඇවිත් බලනකොට දාලගිය ඇඟිල්ල හුණු වෙලා විනාශ වෙලා අහිංසක හිතනවා මම කොහොම හරි ගුරුතුමාට ඇඟිලි දහක මල් මාලෙ ගිහින් දෙන්න ඕන දැන් මොකද අහිංසක කරන්නේ යම් කෙනෙක් මරලා ඔහුගේ ඇඟිල්ලක් කපාගෙන මාලෙකට අමුණගෙන ගිලේ දා ගන්නවා අරපු අයගේ අතේ ඇඟිල්ලක් එවෙලෙම කපාගන්නි තරුණ අහිංසක මාලෙට අමුණාගෙලි දමාගන්නි ඇඟිලි කපා මාල ගොතාගෙලේ දමාගන්න නිසා අඟුල් මල් කියලා නාමය පට බැඳුනනේ නිසා දැන් කෙනෙක්ව මරණවා ඔහුගේ අතේ ඇඟිල්ලක් කපා ගන්නවා මාළට දාලා ගෙලේ පළඳ ගන්නවා ඇඟිලි කපා මාළ ගොතා ගෙලේ පළඳ ගන්න නිසා අඟුලි මාළ කියලා නාමේ පට බැඳුණා නිවාස අත්හැර දාලා දරු මල්ලන් සාදේ ගුරුන් මරණ බයට ගම් අත්හැර පිටවී යනවා නිවිගසින් සැවැත් නුවර කොසොල් නිරිඳු වෙත ඇවිදිල්ලා සමහරු අල්ලගන්නේ නැත්ද ඉතින් අඟුලි මාලව මිනිමරු සමහර අය මරණ බයට ගෙවල් දොරවල් අත්හැර දාලා දරු මල්ලන් සමගින් ගම්වලින් පිටත් වෙලා යනවා ඒ පිරිස් ඇවිල්ල සැවැත් නුවරට කුසල් මහරගෙතුමාට කියනවා අපි කොහොමද ජීවත් වෙන්නේ අර ඇඟිලි කපා මාල ගොතා ගෙලේ දමා ගන්න අඟුලි මාල මිනි මරුවව අල්ලන්නේ නැද්ද කුසල් මහරගෙතුමා හිතනවා දැම්මා මොකක්ද ගත යුතු පියවර අඟුලි මාලගේ නම ඇහෙනකොට රාගෙ සෙබළු වෙවුලනවා රගෙතුමාගේ සේනාව වෙවුලනවා රගෙතුමා නැවත හිතන්ට වුණා යැව්වත් සේනාවන් ඉතින් අගුල් මල්ව අල්ලන්නට දෙවුලනවා සේනාවත් ඔහුගේ නම ඇසිනාවිට නම ඇහුනත් රාජ සෙබළු බය වෙනවා අගුල් මල්ට එම අතරෙදි සිදුවීමක් වෙනවා නේ මේ විදියට රාගසබලුත් බයයි සේනාවත් බයයි අගුල් මල්ගෙන මැහෙනකොට අන්න කොසල් මහරගෙතුමා සේනාවක් සූදානම් කරනවා කෙසේ හෝ අඟුලි මාලව අල්ලගෙනින්ට ඕන බහාර්ගව බමුණට මේ දැනුණා ගිහිල්ල මන්තානි බැමිණියට බොහොම දුකින් කියනවා
ආදර බැමිණියනි මගේ ඇත කරුණක් පැවසීමට එම්බර අයිසක පුතුමිනි මරුවෙක් වීලා නෙමෙම විට ඔසල් නිරිඳු සේනාවක් දැන් සූදානම් කරන්නේ අයිසක අසුනු තින් සැකයක් ඔව් නැහනේ මරන්නේ බැමිණියනි ඇති කාරණයක් කියන්ට ඔබේ අහිංසක පුතා මේ වෙනකොට මිනිමරුවෙක් වෙලා අඟුලිමාල නමි අන්න කොසල් මහරගෙතුමා සේනාව සූදානම් කරනවා අහිංසකව අල්ලන් එන්ට එහෙම වුණොත් මැරුම් කනවා දැම්ම පියවරක් ගන්නට ඕන මන්තානි බැමිණිය කියනවා අනේ හිමියනි ඔබ ගිහින් මගේ පුතාව හොයාගෙන එන්න ඒ වෙලාවේ මෙන්න මෙහෙම බහර්ගෝ බමුණ පිළිතුරක් දෙනවා මිතුරෙක් වී සිටියත් කෙනෙකු ඔව් කලකට ඉයතදි මිනිමරුවෙක් වුණාට පසු මිතුරාටත් නැහැනේ ලැදි ගැහණියක්ව බෑ කිසිදා විශ්වාසයේ නම් තබන්න රජතුමා මගේ මිතුර වුණත් බෑ විශ්වාසය කරන්න දේවිය කලකට ඉහත මිතුරෙක් වුණත් දැන් මිනිමරුවෙක් නම් විශ්වාස කරන්නට බෑ ඒ වගේ ගැහණියක්ව කවදාවත් විශ්වාසී තබන්නට බෑ රජතුමා මගේ මිතුරා වුණත් මට ඔහුව විශ්වාස කරන්නටත් බෑ ඒ වෙලාවේ මන්තානි බැමිණිය කියනවා ඔබට බැරි නම් මම මගේ පුතා හොයාගෙන යනවා සාමිනි ඔබ හට බැරි නම් ගොස් පුතාව මුණ ගැහින්න ප්‍රේමිනි දරු දුක මට ඇත මම යනවා පුතු සොයන්න පුතා අතින් මා මැරුණත් මා හට නම් දුකක් නැති හිතා එලෙස මව් බැමිණිය පිටවිය දරු දුකින් හිතේ ගෞතම සම්බුදු රාජා එදා බුදු ඇසින් බලනවා ඔව් අඟුලි මාලගේ ආදර මව් දේවිය දකිනවා ඔබට යන්න බැරි නම් මම්මගේ පුතාව මුණ ගැහෙන්නම් ගිහින් මට පුතාගේ අතින් මැරුම් කෑවත් කමක් නැහැ මගේ දරු සෙනෙහස තියෙනවා මව් කෙනෙක් වශයෙන් දාරක සෙනෙහෙ තියෙනවා එහෙනම් මම දැයි යනවා මන්තානි බැමිණිය දරු සෙනෙහසින් පුතාව සොයන්ට යනවා අන්නෙදා කාටත් මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා පෙන්වන තයිලෝක තිලකු අමාමෑණියන් වහන්සේ දෙවුරමේ වැඩවසනවා බුදු ඇසට පේනවා මන්තානි බැමිණිය අඟුලි මාලව සොයාගෙන යනවා පුතා අතින් මන්තානි බැමිණියට මැරුම් කන්ට සිදු වෙනවා දැම්මා යන්ට ඕන මහවණයට යන්ට ඕන මෑණියන්ව බේරගන්න වහම මගේ අමා මැණික වනය වෙතට වැඩියාන්න එදා බුදුරජාණන් වහන්සේ නීලපීත ලෝහිතෝදාත මාංජෙෂ්ඨ ප්‍රභාස්වර කියන බුදුරැස් මාලා විහිදගෙන අඟුලි මාල ඉන්න මහවණේට වැඩියා බුදුන් වදුටුව අඟුලි මාල මෙහෙම හිතනවා බුදුන් දුටුව අඟුරු මල් මේ වාගේ සිතන්නේ සැනින් මහන මරලා දාලා අදහස ඉටු කරන්නේ අඟුලි මාල හිතනවා දැන් ඇඟිලි 999ක් තියෙනවා එකක් අඩුයි මේ මහනව මරලා ඇඟිලි 1000 සම්පූර්ණ කරගෙන ඇදුරුතුමාට ගිහින් දෙන්න ඕන අඟුලි මාල අහනවා බුදුන් වහන්සේගෙන් මෙහෙම මානං ඇයි බය දුවන්නේ අඟුල් මල් සොරාසන්නේ
ඔහොම හොඳින් සෑසිපියා අංගුලි මාලට කියන්නි පින්වත මම දුවන්නේ නැ ඔබයි දුවන්නේ වේගින් සුන්දර සම්බුද්ධ පියා කීවා කරුණා ගුණයින් අඟුලි මාල අහනව මහණයි බයේ දුවන්නේ. උන්වහන්සේ කියනවා "ඉන්වත මම දුවන්නේ ඔබයි වේගයෙන් දුවන්නේ. දැන් අඟුල් මල් ඉන්නේ අටයිස් බක් දුරි. අන්න අඟුලි මාල්ට පුදුම බයක් ඇති වුණා. පුදුම හිතුණි අඟුල් මල්ට මොකක්ද මේ සිදුනදී. ඔහොම බයක් ඇති වෙනවා අඟුලි මාලගේ හදි කඩුව පසට විසි කරලා අඟුල් මල් සොර තරුණා සනරාමර සෑසිපියාගේ පාමුල වැඳ වැටුණා අඟුලි මාල තරුණයා කඩුව පැත්තකට විසි කළා ත්‍රිලෝක තිලකු සනරාමර ලෝක සිවංකර ගෞතම මාමෑණියන් වහන්සේගේ ශ්‍රීපාද පත්මී මත වැද වැටුණා. එදා අඟුලි මාලව කැටුව බුදුන් වහන්සේ දෙවුරමීට එනවා. අඟුල් මල්ව එක් කරගෙන බුදු හිමි දෙවුරමට එනවා. අඟුල් මල්ගේ හිස බූගා පැවිදි භාවේ ලබා දෙනවා. අඟුලි මාලව දෙවුරමීට එක් කරගෙන ඇවිත් පැවිදි කරගත්තා. අන්න කොසල් මහරජතුමා සේනාවත් කැටුව දැන් සූදානම් අඟුලි මාලව අල්ලන්ට යන්න. කොසල් මහරජතුමා හිතනවා අඟුලි මාලව අල්ලන්ට යන්න කලින් බුදුන් වහන්සේව බැහැදකින්න ඕන. කොසල් මහරජතුමා සේනාවත් එක්ක දෙවුරමීට එනවා. සේනාවත් කැටුව කොසල් නිරිඳු ඉතින් එවන් දිනි අඟුල් මල්ව අල්ලන්නයි රජ මැදුරින් පිටත් වුනි. ඊට කලින් යන්න ඕන බුදු සමිදුව බැහැ දකින්න නිරිඳු සමග සේනාවත් දෙවුරමයට ආවිමින් බුදුන් වහන්සේට දණ්ඩ නමස්කාර කළා. බුදුන් වහන්සේ අහනවා කොසල් මහරජතුමනි මේ සේනාවත් කැටුව කොහෙද යන්නේ? අඟුලි මාලව අල්ලන්ින්ට. හොඳයි අඟුලි මාලව අල්ලන් ඇවිත් කුමක්ද කරන්නේ? මිනිහ මරපු නිසා මරණීය දණ්ඩනේ දෙන්න වෙනවා. හොඳයි අඟුලි මාල දැන් හොඳ කෙනෙක් වෙනවනම් මේ අඟුලි මාල මෙතන ඉන්නවා මහරජතුමනි. සේනා වෙවුලන්ට වුණා. අන්න අඟුලි මාල හාමුදුරුවන්ව පේනවා. මේ ඉන්නේ අඟුලි මාල. දැන් පැවිදි භාවයේ ලබලා හොඳ කෙනෙක් වෙලා නරක ක්‍රියාවල් අත්හැරලා කොසල් මහරජතුමත් දණ්ඩ නමස්කාර කරලා සේනාවත් සමග ආපසු මාලිගාවට යන්න ගියා. අඟුලි මාල හාමුදුරුව පාත්‍රේ එල්ලගෙන සැවැත් නුවර විදුසිඟා වඩිනවා. සැවැත් නුවර නගරයේ පිඩුසිඟමින් සමිඳුන් වඩිනවා. ගල් මුල් වලින් සම අරු සමිඳුට විසි කර ගහනවා. මිනි මරුවා කියලා සමහර උදවිය බැනවදින්නි. අඟුලි මාල සමිඳුන් කරුණා ගුණ මිත් වඩන්නි. පින්ඩ පාතේ වඩිනකොට සමහර අය ගල් මුල් වලින් ගහනවා මිනි මරුවා කියලා බයිනවා. අඟුලි මාල හාමුදුරු මෙත් පාමින් ගමන් කරනවා. දෙවුරමේට ඇවිත් කියනවා බුදු පියාණන් වහන්සේ අද මට සැවැත් නුවර අය ගල් මුල් වලින් ගැහුවා මිනි මරුවා කියලා බැන්නා. මං ඒ අයට මෛත්‍රිය පෑවා. බුදුන් වහන්සේ කියනවා මෙහෙම
භගවත් ත්‍රිලෝකපියා කියනවා පින්වත් සමිදුට ඔබ කළ පව් සමිදුනි සුළුවෙන් පල දුන්නා ඔබහට ඇඟිලි කපා මාල ගොතා ගෙලේ පළඳ ගත්ත නිසා සමහර අය මිනි මරුවා කිව්වේ ගල් වලින් ගසා සීලය රැකමෙත් වඩමින් ලෝ සතුන්ට දයාගුණින් ආලවඩන රහත් ඵලය ලබා ගන්න ඕන ඉතින් ගුණවහන්ස කියනවා සමිඳුනි ඔබ කරපු පව් බොහොම සුළුවෙන් ඵල දුන්නා ඒ බයින අයටත් මෛත්‍රිය වඩන් පිරිසිදු සීලේ රැකලා සංසාරයෙන් එතරවෙන්ට උසාවන්තවින්ට බුදුන් වහන්සේගේ අවවාද අනුශාසනා අඟුලිමාල හාමුදුරු විස්මුදුනින් පිළිගත්තා. එතැන් පටන් පිරිසිදු සීලේ ආරක්ෂා කරලා භාවනාවේදීලා අඟුලිමාල හාමුදුරු රහත් ඵලයේ ලබා ගත්තා. අඟුලිමාල කතා පුවත ආදර්ශීට ගන්න කේලං කීමින් ලැබෙන ප්‍රතිඵල විපාක කේලම් කීමෙන් දැක්කද සිදුවුණ මහ අපරාධය කේලම් ඇසු ගුරුවරයාගේ සිත තුල ඇති උනි ක්‍රෝධය නරකින් බෑ කිසි කෙනෙක්ව දැහැමි මගට යොමු කිරීම වචනින් හැක ඔහුව අදාලොව හොඳ කෙනෙකුන් කිරීම ඇඟිලි කපා මාල ගොතා ගෙලේ පැළඳ ගත්ත දරුණු අඟුලි මාලට බුදුහිමි පහදා දුනි සියලු කරුණු දැක්කද පින්වතුනි සිසු පිරිසගේ කී මහපු ගුරුවරයා අහිංසක වැනි තරුණයෙක් මිනිමරුවෙක් කරපු හැටි කේලම කියන්නේ මහා දරුණු දෙයක් කේලම් කීමෙන් මිනිස් ජීවිත විනාශයට පත් වෙනවා මේ කතාව ආදර්ශයට අරගෙන කේලම් කීමෙන් වැළකින්තු උත්සාහවන්ත වින්න ඒ වගේ හිතන්න නරකින් කිසි කෙනෙක්ව දැහැමකට යොමු කරන්න බෑ නමුත් හොඳින් වචනින් කියලා මේ නරකයව හොඳ මාර්ගයට පත් කරගන්න පුළුවන් ඇඟිලි කපා මාල ගොතා ගෙලේ පළඳගත්ත දරුණු අඟුලි මාලවත් අපේ බුදුන් වහන්සේ මෛත්‍රියෙන් දමනී කළා මිනිමරු තැනැත්තෙක් සුමකට පත් කළා මේ කතාව ආදර්ශයට අරගෙන අපි දැහැමිව ජීවත් වෙන්න උත්සාහවන්ත වෙමු අඟුලි මාල කතා පුවත මෙතකින් නිමාවට පත් වෙන අතර ඒ ගායනා කළ මටත් ඇසූ ඔබ සෑම දිනාටමත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ෂාව ලැබීවා දෙවියන්ටත් මේ පින් පෙත් හේතු වාසනා වේවා මළගිය ඥාතීන්ටත් මේ පින් අත් වේවා මරණින් මතු ඔබටත් මටත් අප සැමටත් මට විරුදු බණ පුරුදු කළ අමරදාස මගේ පියතුමාටත් මෙතේ බුදුන් හමුයි අමා මහ නිර්වාණ සමාපත්තිය හේතු වාසනා වේවා කියා බැති සිතින් ප්‍රාර්ථනා කරමු.